ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමදා අලුත්වන Nokia. COVID-19 ආසාදිත මරණ 8ක ඊයේ වාර්තා වීමත් සමග මෙරට තුල සිදු වූ සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගියා. එම මරණ 8ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 87 වැනි කාන්තාවක් නිවස තුලදීම මියගොස් ඇති අතර ඇගේ මරණයට හේතුව ආඝාතය COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. දෙමිටගොඩ ප්‍රදේශයේ පදිංචි 54 වැනි කාන්තාවක් ඊයේ මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබවෙන සිටියේදී. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබවෙන සිටි ඇය COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ඇය මියගොස් ඇත්තේ පිළිකා රෝගය සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මර්ධාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද සිය නිවසේදීම මියගොස් ඇති අතර ඇය මියගොස් ඇත්තේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයකින්. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුද IDH රෝහලට මාරු කිරීමෙන් පසු ඊයේ මියගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔහුගේ මරණයට හේතුව නිදන්ගත පෙනහළ රෝගයත් සමග COVID-19 උග්‍ර වීම බවයි. කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකුද සිය නිවස තුලදීම මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක්. කොළඹ 10 මාලිගාවත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්ද සිය නිවසේදී මියගොස් ඇති අතර දියවැඩියාව නිදන්ගත වකුගඩු රෝගය සහ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක් ඇගේ මරණයට හේතු වේ තිබෙනවා. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකුද සිය නිවස තුලදීම මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ නිදන්ගත පෙනහළ රෝගයක් සහ ඇදුම රෝගය සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියාවයි. කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි රඳවියෙක්ද බන්ධනාගාර රෝහලේදී මියගොස් වෙනවා. ඒ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ වකුගඩු ආසාදනයක් හේතුවෙන් निवास अतिगर जनाधिपति वार्ता අනිත් කාරණය තමයි මේ කොවිඩ් 19 රෝගයේ විවිධ ආයතන වලට ඇතුළු වීම අපිට දකින්න පුළුවන් ඒ ආයතන තුල ව්‍යාප්ත වීම දෙවන අවස්ථාවේදී ඔක්තෝබර් මාසයේදී අපි විනුවන්ගොඩදී දැක්කෙත් ඒ විදිහටමයි ඒ වගේම විවිධ ආකාරයේ ආයතන වල මේ අවස්ථාව වන විට අපිට රෝගීන් හමු වෙනවා සමහර හමුදාවට සම්බන්ධ කඳු ඇඟලුම් කර්මාන්ත ශාලා තවත් විවිධ ආකාරයේ කර්මාන්ත ශාලා සමහර රෝහල් රජයේ රෝහල් වගේම පෞද්ගලික රෝහල් ඒ වගේ ආයතන වලදී අපිට මේ රෝගය හඳුනා ගන්න පුළුවන් ඉතින් මෙය තමයි යථාර්ථයේ කොවිඩ් 19 යම් කිසි විදියකින් මේ වෛරසය යම් කිසි තැනකට ස්ථානයකට ආවොත් එතන යම් ඉන්න පිරිස අතර අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය වෙන්නේ නැත්නම් ඒ පැතිරීමේ අවදානම තියෙනවා මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් 19 පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 18963ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ වාර්තා වූ රෝගීන් 473 දෙනාද සමගින් මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 22501ක් දක්වා ඉහළ ගියා इन दहसे दहस देशीय विसी हाय देने को मेवन विटे पूर्ण सुवे लबा रोहल वलिन पिटात्व गोस्से मेनवा तब दुरडात रोहल गतव प्रतिकार लबन आसादे तेन संख्या वहाय दहस एक सिया हेटा अटाक नव कोविड 19 आसादे तेन हंदुना के नीम सदहा ये दिनेत देवेने प्रदेश के पेकम पीसीआर परीक्षण एकलोस दहस नवसी अति सायक सिदु करते मेनवा ए अनुव मेरेट तोल सिदु करे अति समस्त पीसीआर परीक्षण संख्या लक्ष अट इक्मवा अति अतर एम संख्या 8,2832ක් कोविड 19 පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාරගත සිරකරුවන් 606 දෙනෙකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබා දීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ සුළු වැරදි සහ තෝරාගත දීර්ඝකාලීන සිරකරුවන්ට මෙලෙස සමාව හිමිවන බවයි. දීර්ඝකාලීන සිරකරුවන්ගේ සිර දඬුවමින් ගෙවා දමා ඇති වසරක් සඳහා මාස 3ක් අඩුවන පරිදි සමාව හිමිවන බවයි ඔහු පැවසුවේ. මෙත අමතරව අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන් අධිකරණයෙන් නියම කළ සිර දඬුවමින් අඩක් ගෙවා ඇතනම් ඉතිරි සිර දඬුවම් කාලය මේ යටතේ අවලංගු වන බවද චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පුද්ගල ඝාතන ළමා සහ ශ්‍රී දූෂණ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා මද්‍රව්‍ය චෝදනා ගිනි අවි සම්බන්ධ චෝදනා මංකොල්ල කෑම් දූෂණ ඇතුළු අංශ 30ක් සඳහා මෙහිදී සමාව හිමි නොවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා. දෙහිවල නැදිමාල කැවුම් වත්ත ප්‍රදේශයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ මගින් COVID-19 ආසාදිතින් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙම ආසාදිතින් අතර තිරෝදරතරිය දුර
ගුරුවරුන් තිදෙනෙකුද වෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් පවුල් 26කට අයත් 115 දෙනෙකු ගෘහස්ථ නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ. බණ්ඩාරගම අටලුගම ඇතුළු හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් 7ක් තුලින් මේ වන විට COVID-19 ආසාදිතින් 206 දෙනෙකු හඳුනාගෙනත වෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ නව ආසාදිතින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 700කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඒවායේ කොටසක ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් PCR පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට මැලිකමක් දැක්වීම ගැටලුවක් වී ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා. අපි මේ බලෙන් කරන පරීක්ෂණයක් නෙවෙයි, ජනතාවගේ කැමැත්තෙන් ඔවුන්ගේ සහයෝගයෙන් කරන දෙයක්. අත වශයෙන්ම මේ විශාල වෙහෙසක් අරගෙන විශාල අවදානමක් අරගෙන අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ PCR පරීක්ෂණ සිදු කරන්නේ COVID-19 රෝගීන් හඳුනා ගන්න ලෝකේම හඳුනාගත්තු ඉතාමත්ම සාර්ථකම ක්‍රමවේදය මේ රෝගයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා තියෙන්නේ. රෝගීන් පුළුවන් ඉක්මනින් හඳුනා ගැනීම, ඔවුන්ව අනිත් පිරිසෙන් වෙන් කර තබා ගැනීම, ඒ වගේම රෝගීන්ගේ ආශ්‍රිතයින් අතර තවත් රෝගීන් සිටීදයි ඉතාමත්ම ඉක්මනින් හඳුනා ගැනීම, රෝගීන් නොවන පිරිස නිරෝධායනය කර තබාගෙන ඒ තුළින් රෝගය රෝගීන් ව්‍යාප්ත වීම වැළැක්වීම. ඉතින් මේ තත්ත්වයට මුළු ජනතාවගේම සහයෝගය ලැබෙන්නේ නැත්නම් අපිට මේ කටයුතු කරන්න අමාරු වෙනවා. අටලුගම ඇතුළු හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරන පුද්ගලින් හඳුනා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහය ඇතිව අදත් ඩ්‍රෝන් සහ හෙලිකොප්ටර් නිරීක්ෂණ සිදු කෙරුණා. බස්නාහිර පළාතේ සිට වතුකරයට පැමිණි තවත් කාන්තාවන් සිව් දෙනෙකු COVID-19 ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් කොටගල සහ තලවකැලේ ප්‍රදේශයේ පදිංචි කරුවන්. දීපාවලී උත්සවය සඳහා සිය නිවසේට පැමිණීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි ඔවුන් ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇත්තේ. එම කාන්තාවන් මාතර කඹුරුගම COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. COVID-19 පැතිරීම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි 191 දෙනෙකු අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. ඒ මාලදිවයින කතර් රාජ්‍ය, ඩුබායි රාජ්‍ය සහ ඉන්දියාවේ සිටයි. කොවිඩ් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා හමු වුණු වහාම අපි සුළු පිරිසක් මේ කාගෝ ලයිට්ස් වල සුළු එහෙමට අපි නවත්තුවේ නැහැ. නමුත් අර එක රටකට ගිහිලා මුළු සංකීර්ණ ගුවන් යානයක්ම ගේන එක තමයි අපි මේ යම්කිසි ආකාර ප්‍රමාදයකට ලක් කරන ලැබුවේ. දැන් ඒක පටන් ගන්න තිබුණා. දැන් ඊයේ දිනේ ගත්තත් 492 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණුණු ලැබුවා. ඒක දැන් ඉඳලා දිගටම ඉදිරි සතිය සහ ඉදිරියට අපි මේ තත්ත්වය යටතේ ගෙනේමට කටයුතු කරනවා. ඒ කියන්නේ දිනකට 300කට ආසන සංඛ්‍යාව. තමයි අපි විදේශ අමාත්‍යාංශයට ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් කාලසටහනක් දීලා තිබෙනවා. ඒ අනුව ලබන සතිය පුරාටම සෑම දිනකම ගුවන් යානයක් බැගින් අනිවාර්යයෙන්ම ගෙනවා. ඊට අමතරව අනිකුත් ගුවන් යානාවලත් 50 ගානේ වගේ ගේනවා.